හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් මරණ දඬනීය නියම වී බන්ධනාගාරගතව සිටි ආර් දුමින්ද සිල්වාට ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති පොදු සමාව දෙන්න කටයුතු කළා. එහෙම සමාවගත් ආර් දුමින්ද සිල්වා පොසොන්පුර පසොරස්වක පොහොය දවසේදී බන්ධනාගාරයෙන් නික්ම යනවා. ජනාධිපතිවරයාට ඕනෑම අධිකරණයක ඕනෑම මට්ටමේ වරදකරුවෙකු වුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාව දීම සඳහා 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව නීත්‍යානුකූල හිමිකමක් සහ වරමක් තිබෙනවා. ඒ කතාව පැත්තකින් තියලා වෙන උදාහරණයක් ඔබට කියලා මං ආයේ ඒ කතාව අතට ගන්නම්. අපි මොහොතකට උපකල්පනය කරමු ලිංගික සංසර්ගය රමණය කිරීමේ අයිතිය හිමි වෙන්නේ වෛවාහක ස්ත්‍රී පුරුෂයින්ට පමණයි කියලා මොහොතකට උපකල්පනය කරනවා. කාන්තාවක් සහ පුරුෂයෙක් විවාහ වුණාට පස්සේ ඒ කාන්තාවට සහ පුරුෂයාට අපේ උපකල්පනය අනුව ලිංගික සංසර්ගයේදීමේ රමණය කිරීමේ නීත්‍යානුකූල අයිතිය හම්බෙනවා. ඒ නීත්‍යානුකූල අයිතිය හම්බෙච්ච ස්ත්‍රිය සහ පුරුෂයා සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගය රමණය කරන විදිහක් තියෙනවා. තමන්ගේ පුද්ගලිකත්වයත් ආරක්ෂා වෙන පරිදි සදාචාර සංස්කෘතික සීමාවන් සම්බන්ධයෙන් ඔළුවේ අදහසක් තියාගෙන ඒ ක්‍රමවේදයන් අනුව. අපි හිතමු යම් හේකින් එක පුරුෂයෙක් සහ කාන්තාවක් ඉන්නවා. ඒ පුරුෂයා සහ කාන්තාව කියනවා අපි කසාද බැඳලා ඉන්නේ. අපිට ඕන තැනක සංසර්ගයේ දෙන්න අයිතියක් තියෙනවා. අපිට ඕන තැනක රමණය කරන්න පුළුවන් කියලා ගෙදර මිනිස්සු හුඟක් එකතු වෙලා ඉන්නකොට ගෙදර මැදසාලේ මැද තියෙන සැටියේ ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නැත. ඒ අනුව ඔබට තේරෙනවා යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකුට නීත්‍යානුකූල අයිතියක් තිබුණත් දේවල් කරන පිළිවෙලක් තියෙනවා. දේවල් කරන සදාචාරයක් තියෙනවා. දේවල් කරන සංස්කෘතියක් තියෙනවා. ඒ කතාව අමතක කරන්න. අපි එමු මුල් කතාවට. ජනාධිපතිවරයා දුමින්ද සිල්වාට නිදහස දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව. ඒ බලතල අනුව දඩයක්, සිරදඬනයක්, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ වෙනත් කුමනාකාරයේ හෝ දඬුවමක් අධිකරණයකින් අවසානාත්මකව ලබා දී සිටින ඕනෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් සමාව දෙන්න ජනාධිපතිවරයාට අයිතියක් හිමිකමක් තියෙනවා. එතකොට ඉතිහාසයේ පුරාම පත්වෙච්ච ජනාධිපතිවරු මේ අයිතිය මේ නීත්‍යානුකූල හිමිකම භුක්ති විඳපු අවස්ථාවන් පිළිබඳව අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. ජාර් ජයවර්ධනගෙන් පටන් ගත්තම ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා මේ සියලුම දෙනා මේ ව්‍යවස්ථාවේ තිබෙන මේ ප්‍රතිපාදනයේ ප්‍රකාරව නිදහස ලබා දීලා තිබෙනවා. නමුත් ඉතිහාසයේ පුරාම අවධානය යොමු කරන කාරණා කීපයක් තිබෙනවා. ඒ මොනවද? බරපතල වැරදි සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න දඬුවම් බිඳමින් ඉන්න පුද්ගලයින්ට නිදහස දීමේදී ජනාධිපතිවරු අනුගමනය කරන ප්‍රතිපත්තිය. මනුෂ්‍ය ඝාතකයින්ට, සංවිධානාත්මක අපරාධකරුවන්ට, ඩ්‍රග් ඩීලර්ස්ලට වගේ අයට ජනාධිපති සමාව දෙනවද සහ ජනාධිපති සමාව දෙනකොට මොන වගේ දේවල්ද සලකා බලන්න කියලා. ජනාධිපතිවරයාට මේ සමාව ලබා දීමේ හිමිකම තාම නිර්ලජ්ජිත විදිහට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම් ඉතිහාසයේ තිබෙනවා. ජාර් ජයවර්ධනගේ ගෝනවල සුනිල්ගෙන් පටන් ගත්තම රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ජනාධිපති සිරිසේනගේ රෝයල් පාක් ඝාතකයාට ලබා දුන්නු ජනාධිපති සමාව, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච ගමන් ප්‍රමුඛ කාර්යයක් හැටියට සලකපු ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්වෙච්ච කිරිසප්පෙන්ගේ බෙල්ල කපලා මරලා දාපු සුනිල් රත්නායක කියන හිටපු සොල්දාදුවෙකුට සමාව දීම වගේ කාරණා සම්බන්ධයෙන් අපිට ඕනතරම් කතා කරන්න හැකියාවක් තිබෙනවා. මේ නිදහස දීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට එක අවස්ථාවක ඇරෙන්න අනික් හැම අවස්ථාවකදීම අසීමිත නිදහසක් ලබා දීලා තිබෙනවා. කොන්දේසි විරහිතව කාගෙන්වත් අහන්න අවශ්‍ය කරන්නේ නැහැ. අවසානාත්මක නඩු තීන්දුවක ප්‍රතිඵලයක් හැටියට දඬුවමක් භුක්ති විඳින්මින් සිටිනවා නම් එම පුද්ගලයාට සමාව දෙන්න ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා. මම අර එක අවස්ථාවක් පිළිබඳව සඳහන් කරා. ඒ ජනාධිපතිවරයාට අසීමිත නිදහසක් තිබුණත් ජනාධිපති පොදු සමාව ලබා දීම සම්බන්ධයෙන් එක අවස්ථාවකදී ජනාධිපතිවරයාට මාර්ගෝපදේශ සපයා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම සමාව දීමේ ක්‍රියාපටිපාටිය මෙලෙස සිදු කළ යුතුයි කියලා. ඒ සීමා කිරීම තියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(ඈ) ව්‍යවස්ථාවේ.
ජනතාවේ එක සරලව කියනවා නම් මරණ දඬනීය නියම වී සිටින පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීමේදී ආර් දුමින්ද සිල්වා වැනි අයට ජනාධිපති සමාව ලබා දීමේදී පළමුව ජනාධිපතිවරයාට උවමනාවක් පහළ විය යුතුමයි මේ පුද්ගලයාට ජනාධිපති සමාව දෙන්න ඕනි කියලා. ජනාධිපතිගේ කැමැත්තක් ජනාධිපතිගේ අභිලාෂයක් ජනාධිපතිගේ උවමනාවක් ජනාධිපතිගේ ආදරයක් ජනාධිපතිගේ කරුණාවක් නැතුව කිසිම වෙලාවක මේ පුද්ගලයාට සමාවක් දෙන්න බෑ. එතකොට කාටවත් කියන්න බෑ අනේ මේ ජනාධිපතිවරයාට නම් ලොකු උවමනාවක් තිබුණ නෑ, මේක මේ අනික් කට්ටිය තමයි කෙරුවේ කියලා. ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික අත්සනින් මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. එහෙම ආරම්භ කළාට පස්සේ මොනවද කරන්න ඕනේ? එවන් පුද්ගලයෙක් නිදහස් කරන්න කලින් එම නඩුව විභාග කරනු ලැබූ විනිශ්චයකාරවරුන්ගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. දැන් දුමින්ද සිල්වාගේ සිද්ධිය මහා අධිකරණයෙන් දුමින්ද සිල්වාට මරණ දඬුවම් නියම කරනවා. ඊට පස්සේ දුමින්ද සිල්වා පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තුල විනිශ්චයකාරවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චයාසනයක් තමයි මේ දුමින්ද සිල්වාගේ මරණ දඬනය තහවුරු කරනු ලැබුවේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා දුමින්ද සිල්වා එල්ලා මරා දැමීම සඳහා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි දුමින්ද එල්ලන්ඩ වෙලාවක් තැනක් දිනයක් කියලා ලියුමක් එනකන් බන්ධනාගාරය ඇතුලේ පූසන්ට චිකන් දෙදී හිටියේ. ඒ විදිහට විනිශ්චයකාරවරුන්ගෙන් ලබා ගන්නා වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට යොමු කළ යුතුයි වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා. නීතිපතිවරයාගේ උපදෙස් සහිතව එම වාර්තාව අධිකරණ ඇමතිවරයාට ලැබුණට පස්සේ අධිකරණ අමාත්‍යවරයා, දැන් මේ සිද්ධියට අදාළව නම් ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි, යලි වතාවක් වාර්තාවක් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයාට ගෝටාභය රාජපක්ෂට. මෙන්න මේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් හැටියට තමයි අදාළ මරණ දඬනය නියම වූ පුද්ගලයා නිදහස් කිරීම සිද්ධ කරන්නේ. මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා ඕන්නම් අධිකරණ ඇමතිවරයාට පුළුවන්, එහෙම නැත්නම් බන්ධනාගාර විෂය භාර ඇමතිවරයා හරහා පුළුවන් කල් ක්‍රියාව පිළිබඳ වාර්තාවක් ඇඳවලා දෙන්න. එහෙම වාර්තාවක් ඇවම අනේ හොඳයි සර් වෙජිටේරියන්, එයා බිත්තරයක්වත් කන්නේ නැහැ, බිත්තර දාපු කේක් එකක්වත් කන්නේ නැහැ, චිකන් කෑල්ලක් ගෙනාවම බත් එකේ බැඳලා ඒ චිකන් කෑල්ලත් පූසන්ට දාන ජාතිය හරීම අහිංසක හරීම හොඳ කල් ක්‍රියාවක් පවත්වාගෙන යන කෙනෙක් කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට පුළුවන් වුණනම් බන්ධනාගාර ඇමති හරහා ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට වාර්තාවක් දෙන්නත්. ඒ වාර්තාවත් කන්සිඩර් කරන්න පුළුවන් ජනාධිපතිට මේ සමාව දෙනකොට අර වාර්තාවලට අමතරව වැඩිමනක් තමන්ගේ මතය තහවුරු කර ගැනීම පිණිස. ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල්වල ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය නායකයාට මේ විදිහට ජනාධිපති සමාව දීමේ හැකියාවක් තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තුළ, දේශපාලන සදාචාරය තුළ, දේශපාලන වැඩපිළිවෙල තුළ, පොදු ප්‍රතිපත්ති තුළ පවරා දී තිබෙනවා. ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය නායකයාට මේ බලය එන්නේ රජුට තිබුණු අසීමිත බලය පිළිබඳ සංකල්පයේ දිගුවක් හැටියට. රජු වරදක් නොකරයි කියන පූර්වෝපකල්පනයේ මත පිහිටා තමයි රජුට ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයාට මේ බලය ලබා දී තිබෙන්නේ. එතකොට ඒ පූර්වෝපකල්පනයේ පිළිබඳ විශ්වාසය ආරක්ෂා කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක්. ඒ වගේම මොන නීතියේ මොන වරප්‍රසාද මොන ප්‍රතිපාදන තිබුණත් මිනිහෙක් තමන්ට හිමි බලතල ක්‍රියාත්මක කිරීමේදී එය ලස්සන විය යුතුයි, එය සදාචාර සම්පන්න විය යුතුයි, එය සංස්කෘතික විය යුතුයි, එය තමාගේ ජනවරමට එකඟ විය යුතුයි. අන්න මරු එකකට ආවා, ජනවරමට එකඟ විය යුතුයි. දැන් ගෝටාභය රාජපක්ෂට 169ක ජනවරමක් තියෙනවා. ඔබ හිතනවද මේ 169 ජනාධිපති ගෝටාභය රාජපක්ෂට ඡන්දය දෙනකොට ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ දුමින්ද සිල්වා නිදහස් කරන්නේ නැති වෙයි කියලා මොහොතකට හරි විශ්වාස කරා කියලා? නෑ. ජනාධිපති ගෝටාභය රාජපක්ෂට ඡන්දය දුන්න හැමෝම දැනගෙන හිටියා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ දිවුරුම් දීමෙන් ඉතාම කෙටි කලක් තුල දුමින්ද සිල්වාට නිදහස දෙනවා කියලා. මේ ජනවරමට, එහෙම නැත්නම් මේ ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ දුමින්දට නිදහස දීම නෙවෙයි, දුමින්දට නිදහස දීම ප්‍රමාද උනේ ඇයි කියන ප්‍රශ්නේ. මොකද 69 ලක්ෂක ජනවරමක් තියෙන්නේ ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා නිදහස් කරන්න. හැබැයි ගෝටාභය රාජපක්ෂ ඒ අනුව ජනවරමට පිටුපාලා දුමින්ද සිල්වා නිදහස් කරන එක මාස 19ක් පරක්කු කරලා තියෙනවා. ඒ ජනතාවගේ කැමැත්ත, ජනවරම. දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශ්වය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිය සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ෆේස්බුක් සටහනක් තබා තිබුණා. මම ඔබ වෙනුවෙන් එය උපුටා දක්වන්නම්. ඝාතකයා නිදැල්ලේය, යුක්තිය නැති රටකට
හිරුපායන්නේ නැත. නිදොස් කොට නිදහස් කිරීම ආගමක්ද ව්‍යවහාරයේද බවට පත්කොටගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සොඳුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත. මහාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 5 දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහි වී තිබේ. සතාසිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සෑදූ උතුම් පොහෝ දිනයකදී හෘද සාක්ෂිය ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යයි හොඳින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. එක රටක නීති රැසක් ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත. රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොඳුරු මිනිසාද තවත් සිංහල දමිත දෙමළ කුමර මුස්ලිම් හෂීම් තිදෙනාද සිරුරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත. ඝාතකයා නිදහස් කර යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරුපායන්නේ නැත. නීතියක් තිබූ රටක අපරාධයකට දඬුවම ලැබිනි. නීතියක් නැති රටක දඬුවමට යුක්තිය ඉටු නොබී අපරාධකරුවන් නිදහස්ව ඇත. සුමනා ප්‍රේමචන්ද්‍ර. මේ සම්බන්ධයෙන් වංගීස සුමනසේකර සටහනක් තියලා තිබ්බා. ඒ සටහනත් එක්ක අපි අද කතාව ඉවර කරනවා. දුමින්ද සිල්වා නිදහස් වීමේ පුවත ගැන කිසිවෙක් පුදුම වනවා කියා මා සිතන්නේ නැත. නමුත් මෙහිදී මට නම් වැදගත් වන්නේ මෙහිදී ඔහු සමග මරණ දණ්ඩනය හිමි වූ අනික් මිනිසුන්ගේ දෛවයයි. මෙහි නෛතික කොන්දේසි මොනවාද කියා මට අවබෝධයක් නැත. එකම අපරාධයකට වරදකරුවන් වූ පිරිසකගෙන් එක් අයෙකුට පමණක් නිදහස ලැබීමේ හැකියාව කුමක්ද කියා මම නොදනිමි. මට කිව හැකි එකම දේ වන්නේ එලෙස දඬුවම් ලැබූ අනෙක් මිනිසුන් නම් අපට විශාල පාඩමක් කියා දෙන බවයි. පාලන තන්ත්‍රයේ ප්‍රභූන්ට කඩයාමේදී මෙම පාඩම මතක තබා ගැනීම වැදගත්ය. සියල්ල කෙල වූ පසු ඔවුන් කෙසේ හෝ ගැලවෙනු ඇතිවුවත් ඔවුන් සමග සිටි සාමාන්‍ය මිනිසුන් ගැන කිසිවෙක් සිතන්නේ නැත. තමන්ගේ පන්තියේ මිනිසා පමණක් නිදහස් කර අනෙක් මිනිසුන් කෑම පිඟානේ ඉතිරිවන කරපිංචා කොලයක්සේ ඉවත දමනු ඇත. වංගීස සුමනසේකර. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්න මිනිස්සු දුමින්ද සිල්වා නිදහස් කරන බව හොඳාකාරවම දැන සිටියා. නමුත් ජනාධිපතිතුමනි, එය සදාචාරය සමග නොපෑහේ. ඔබ කතා කරන සිංහල බෞද්ධ සංස්කෘතිය හා නොපෑහේ. ලෝකය පිළිගත් ගෝලීය මූලධර්ම සමග නොපෑහේ. සුනිල් ගැන ලිව්වා වගේම එක්සත් ජාතීන් දුමින්ද ගැනත් ලියයි. ලෝකෙ තියෙන්නේ ලංකාවේ හින්දාත්. ලංකාව කියන්නේ ඇඹුල්දෙනිය හන්දියේ ඉඳන් ගෝල් ෆේස් එක දක්වා පාර දෙපැත්ත වීම නිසාත්. ලෝකෙ මොනවා කිව්වම අපිට මොකෝ නේද? අපි ආයෙ දවසක හම්බෙමු.